ഡയബറ്റിസോൾ സീനിവലിന് പരിസമ്പന്ന ഉപത വിശേഷයි ഡയബറ്റിസോൾ ජීවන වියදමේ ඉහළ යාමතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන රාජ්‍ය අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ සේවකින් අද එක් දින වැඩ වර්ජනයක් හා විරෝධතා ආරම්භ කරනු ලැබුවා. මේ හේතුවෙන් සියලු සේවාවන් බිඳ වැටී ඇති අතර දෛනික ජීවිතයටද බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම වැඩ වර්ජනවලට සහාය පළ කරමින් කටුනායක වෙළඳ කලාපයේ සේවකයින්ද සිය සේවාවන් නවතා අද විරෝධතාවක් ආරම්භ කරනු ලැබුවා. කටුනායක ඇවරියවත්ත මන්සන්දියෙන් ආරම්භ කළ මෙම විරෝධතා හේතුවෙන් රථවාහන ධාවනයට බලපෑම් එල්ල වී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම සංකේත වැඩ වර්ජනයේ හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලටද බලපෑම් එල්ලව තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීම විශාල ලෙස අඩු ඇති බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැල් සහ ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂයෙන්ම අද දවසේ විවෘත කරලා තිබෙන ආකාරය දැක ගැනීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් එළවළු ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි අද උදෑසන ලැබිලා තියෙන්නේ. ඒත් ඒවා මිලදී ගැනීම සඳහා එන වෙළෙන්දන් 99%ක්ම අඩු විත්තියක් තමයි දැක ගැනීමට හැකියාව තියෙන්නේ. එමෙන්ම සම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයටද මේ විරෝධතා හේතුවෙන් බාධා එල්ලව තිබෙනවා. අද ආර්ථික මධ්‍යස්ථාන වහර තියදී අය නැහැ නේද? ඒක රාණියක් අගේ. කැඩුවේ නැත් බණ්ඩක කඩන්න දෙන්න ඇහෙනවනේ. නගරයේ සියලු කඩසාපු වසාදමා ව්‍යාපාරිකින්ද මිට සහාය පළ කිරීමත් සමග ජනතාවගේ දෛනික ජීවිතයට බාධා එල්ලව තිබුණේ මෙලෙසේ. රජයට විරෝධය පළ කරමින් කලුකොඩිය ඔසවා වෙළඳසල් වසා දමමින් ගාල්ල ජනතාවද ඊට සහාය පළ කර තිබුණේ මේ අයුරින්. මෙතර වැඩ වර්ජන මැදියේ ඊට සහාය පළ නොකළ වනජීවී මූල්‍ය සහකාර සංවර්ධන නිලධාරීන් පිරිසක් සේවයේ නිරත වුණා. ඔවුන් පවසන්නේ අද පෙරවරුේ පැය 3ක කාලයක් සංචාරක ජීප් රථ 50ක් පමණ වන උද්‍යානය තුළට පිවිසි බවයි. ඔවුන්ගේ ආරක්ෂාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. වැඩ වර්ජනයේ හේතුවෙන් කොළඹින් පිටපළත්වල ප්‍රවාහන සේවාවන්ටද බාධා එල්ල වුණා. බස් නැවතුම්පලයන්හි සිය බස් රථ නවතා දමමින් සේවක සංකේත වැඩ වර්ජනය සඳහා සහාය පළ කර තිබෙනවා. වෙන්දාට මහජනතාවගේ මෙම් පාසල් සිසුන් පිරි ඉතිරි යන මෙම බස් නැවතුම්පල අද ඉතාමත් දැඩි නිහඬ ස්වභාවයක් පාළු ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබෙනවා අද මහනුවර සිට ධාවනය කර මහනුවර දුම්රි ස්ථානයේ සිට ධාවනය කර උදේ ධාවනයටද නියමිතව තිබු කිසිදු හෝ දුම්රියක් ධාවනය නොවු බව අපිට දුම්රි ස්ථානයෙන් සඳහන් කළා. ඒ වගේම අද දිනේ මහනුවර නගරයේ පාළු ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. මම කමල් සූර්යර මහනුවර සිට. මෙම සංකේත වැඩ වර්ජනයට ගුරු විදුහල්පතිවරුන්ගේ සහය හිමිවීමත් සමග පාසල් පද්ධතියද අද අඩාලව පැවතුණා. සිසුන්ගේ පැමිණීම බොහෝ පාසල්වල අඩු ප්‍රතිශතයකින් පැවති බවයි අපවාර්තාකරුවන් කියා සිටියේ. මීට අමතරව තවත් ප්‍රදේශ රැසකම මේ සංකේත වර්ජනයට සහාය පළ කිරීම සඳහා රාජ්‍ය අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ සේවකයින් මෙන්ම ගොවි ජනතාව එක්වීමත් සමග දෛනික කටයුතුවලට බාධා එල්ලව තිබෙනවා.